දියුලපිටිය ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී නායකින් කිහිප දෙනෙකුව මෙම අවස්ථාවට එක්වුණා. ජනහමුව සංවිධානය කළේ රාජමාත්‍ය ඉන්දිකා නෘත්‍ය මහතායි. වමට විතරක් වැඩිච්ච ඡන්ද ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ. හැබැයි අපිට කියන්නේ අපි ඡන්ද ලක්ෂ 8ක් අරගද්දී ඡන්ද 20000ක් ගත්තු මිනිහා දිනවන්න එකතු වෙන්නේ. උදාහරණයකට ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය අපි ඡන්ද 51000ක් ගද්දී අධිකරු ජනාධිපතිතුමනි 1600ක් ගත්තු රනිල් මහත්තයා දිනවන්න කියනවා. ඉතින් කොහොමද දිනවන්නේ? දිනවනවා නම් කරන්න තියෙන්නේ පාව දෙන එක. ප්‍රතිපත්තිය පාව දුන්නොත්, මුදලට විකුණුනොත්, ඉන්දිකානුරුද්දට හරි වෙන කෙනෙකුට හරි දිනවනවා කියලා හිතාගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ තමුන්නාන්සේලා මං අහනවා ප්‍රතිපත්තිය පාව දෙන්න සූදානම්ද? ඔබ තමුන්නාන්සේලා ප්‍රතිපත්ති පාව දෙන්නේ නැහැ. අපේ මිනිස්සු ප්‍රතිපත්තිය රකින්නවා. සජිත් ප්‍රේමදාස කියනවා මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා. මම දුප්පතාගේ හිතවතා. හැබැයි රට සංවර්ධනය කරන විදියක් එතුමාගෙන් එන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික න්‍යාය මොකද්ද? IMF එකෙන් ණය ගැනීම, නිකං කන්න දීම, ඒ දීලා බැරි වෙනකොට කෑල්ල කෑල්ල විකිණීම. සුදු මහත්තයාට අතට අත දීලා ලංකාවේ නිවුස් එකේ ලොකුවට දැම්මම අර අගමැති හමු වුණා, මේ අගමැති හමු වුණා, ජාත්‍යන්තර සම්බන්ධතා. ගෙනාපු එක ඩොලර් එකක් කියන්නකෝ මගේ අම්මා. ගෙනාපු ඩොලරයක් තියා බිබික්කමක් දැක්කද මගේ රත්තරන් අම්මා? රනිල් මහත්තයා ගෙනාපු බිබික්කමක් නෑ. අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හැදුවා. හැම මැතිවරණයක්ම අපි දින්නා. COVID-19 වසංගතය ලෝකේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපිටත් තිබ්බා මොන ප්‍රශ්නේ ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සු මැරෙන්න දීලා බලන් ඉන්න. එන්නත් ටික ගේන්න නැතුව බලන් ඉන්න තිබ්බා. නෑ. ගොඩබේගේ ආණ්ඩුව තීන්දු කරා මිනිස්සු මැරෙන්න දෙන්න බෑ කියලා. එහෙනම් අපි ජීවත් වෙන්න තැනට වැඩ කරා. අපි ඒ අභියෝගයක් ජයග්‍රහණය කළා. මේ ක්‍රුමන්තරයක් ආවා නැවත වතාවක් මේකට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. එහෙනම් අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දු කරන්න තිබ්බ රාජ්‍ය වටනවද ආණ්ඩුව වටනවද කියලා. අපි තීන්දු කරන්නේ නෑ. ආණ්ඩුව අපි අඩියක් පසර ගමු. රාජ්‍ය අපි ආරක්ෂා කරමු. අද බංගලාදේශ වෙලා තියෙන්නේ මොකද්ද? රාජ්‍ය කඩන් වැටෙනවා. කවුරු පාලනය කරන්න ආවත් රාජ්‍ය කඩාගෙන වැටිලා. අපි රාජ්‍ය වැටෙන්න දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහයෝගය දුන්නා. සමහර පෝලිං අයින් වුණා. සමහර පෝලිං දික් වුණා. තෙල් පෝලිම අයින් වුණා. පාස්පෝර්ට් පෝලිම දික් වුණා. අපි විශ්වාස කරනවා මෙලට නවීකරණය වෙන්න ඕනේ කියලා. ඒ නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕනේ. අද සමහර දේශපාලන නායකයෝ රාජ්‍ය සේවයේ තියෙන තැන බැලුවම, එයාගේ අදහස් බැලුවම, පහත් කළ කතා කරන විදිය බැලුවම, ඒ රාජ්‍ය සේවයේ දෙන නිසි ගෞරවය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්දමනයත් දෙක ගැලපෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දු වලට පඩිවඩි කරන යුගය අපි අයින් කරන්න ඕනේ. පහුගිය කාලේ පරිවැඩි කරන්න විදියක් නැහැ, සල්ලි නැහැ කියපුවා 20යි 25 ඉඳන් පරිවැඩි කරන්න කතා කරනවා. 20යි 25 ඉඳන්. පහුගිය කාලේ විදුලි බිල අඩු කරන්න බෑ කිව්වා අපේ හැමෝම සල්ලි නැහැ කිව්වා. 20යි 25 ඉඳන් අඩු කරනවා. හැබැයි අපි දේශපාලන වේදිකාවෙන් රාජ්‍ය සේවකගේ පඩිය තීන්දුව කරන්න ඕනේද? මැතිවරණයක් එනකන් රාජ්‍ය සේවකයා බලන් ඉන්න ඕනේද පඩිය වැඩි කරගන්න? නැහැ අපේ හැමෝමනේ. අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හදන්න ඕනේ. රටේ උද්දමනයට සාපේක්ෂව රාජ්‍ය සේවකයා වගේම මේ රටේ පුරවැසියාගේ ආදායම වැඩි කිරීමේ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. නාමල් රාජපක්ෂ මැතුමන්ට, නාමල් රාජපක්ෂ මැතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතුමන්ට මෙවර විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනහමුවක් කැලණිය ප්‍රදේශයේදී පැවැත්වෙනවා.